මම වෘත්තියෙන් සිනමා මාධ්‍යවේදියෙක් වසර 10කට අධික කාලයක් මම සිනමා මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරනවා ඊට අමතරව සිනමා තිර රචකයෙක් සිනමා අධ්‍යක්ෂවරයෙක් ඊට පරිබාහිරව කතා කරොත් ගීත රචකයෙක් විදිහටත් කටයුතු කරනවා එහෙම කලාවේ විවිධ අංශ යටතේ වැඩ කරන කෙනෙක් කියලා කියන්න පුළුවන් මම පවුලේ වැඩිමල් දරුවා මට නංගි සහමල්ලි ඉන්නවා තාත්තා මෝටර් මැකැනික් කරන්නේ අම්මා ගෘහණියක් කලාව කරන්නේ කලාව වෘත්තියක් විදිහට කරන්නේ කොහොමද කියලාත් අපේ පවුලේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වුණා මම පාසල් අධ්‍යාපනයේ අනතුරුව කලාකරුවෙක් කියන තැනටපත් වීම ගැන ඇත්තටම එහෙම ඒගොල්ලන්ට දැනුවත් වීමක් හෝ ඒගොල්ලන් මේ ශාස්ත්‍රීය පිළිබඳ ඉදිරියට යන්නේ හෝ කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් අපේ පවුලේ පසුබිමේ නැහැ එහෙම තත්ත්වයක් මත තමයි මම කලාවට එන්නේ ඇත්තටම පාසල් කාලේ මම කලාකරුවෙක් හෝ ඒ කියන්නේ කලාවට සම්බන්ධ හෝ මාධ්‍ය ශාස්ත්‍රියෝ හෝ සම්බන්ධ වෙනවා කියලා මම හිතේ තියාගෙන හිටියා. නමුත් ඒක බොහෝ වෙලාවට මම පාසලේ ගුරුවරුන්ට හෝ මගේ මිතුරන්ට එහෙම මම ප්‍රකාශ කරේ නැහැ. මොකද ඒක වෙන්නේ කොහොමද කියන එක හොයන්නයි මට විශේෂයෙන්ම උවමනාව තිබුණේ. ඉතින් පාසල් යන කාලයේ මේ පාසල් යන කාලයේ ගීත රචනයේ යෙදුණා. ඒකත් ඉතින් අර මහා පරිමාණයෙන් කලේ නැහැ. ඉතින් මේ පාසල් යන කාලේ ඉගෙනීමට යොමු වුණා ඊට අමතරව ටිකක් අර හොරෙන් හොරෙන් වගේ හෙව්ව කලාවට එන්නේ කොහොමද කියන එක නමුත් අර පාසලෙන් කාට හරි කියලා හෝ එහෙම ඒ පැත්තෙන් ඉදිරියට යන්නේ කොහොමද කියන එක මම අහලා තිබුණේ නැහැ පාසල් යන කාලේ කිසිම කෙනෙකුගේ ඇත්තටම මේ මෙච්චර ඉක්මනට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මගේ තුන්හිතකවත් අදහසක් තිබුණේ නැහැ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සඳුන් දොළමුල්ල කියලා මම දන්න හිතවත් කෙනෙක් ඔහු සමග මම වීඩියෝ ප්‍රොඩක්ෂන් කිහිපයකට සම්බන්ධ වෙලා හිටියා ඒ අතරතුරදී වෙච්ච කතාබහකදී තමයි මේ වගේ චිත්‍රපටයක් කරමු කියලා සඳුන් මට යෝජනාව ගේන්නේ එතකොට ඒ මොහොතේ ඉඳන් මං කරේ මේ තවත් මේ ගැන ස්ටඩි කරන එක සහ මේ චිත්‍රපටය කොහොමද කරන්නේ කියන කාරණාව විශේෂයෙන්ම මේක මේ ළමා චිත්‍රපටයක් මොකද සඳුන්ට කියන්න උවමනාව තිබුණේ මේ තවත් එක් මේ ළමා චිත්‍රපටයක් කිරීම නෙමේ යාට ලොකු උවමනාවක් තිබුණා මේ අපේ ළමයින් තුළ තියෙන සංගුණ දක්ෂතාවයන් මේ කොහොමද එළියට ගන්න කියන කාරණා මොකද ඒ ගැන යා රිසර්ච් එකක් පවා කරලා තිබුණා අපේ බොහෝ විට මේ දුවා දරුවන් ගාව දක්ෂතා තියෙනවා නමුත් ඒවා තියෙනවා කියලා තමන්වත් දන්නේ නැහැ එතකොට මේ පැත්තට මේ ඒක දක්ෂතාවයන් එළියට ගන්න පවා ක්‍රමෝපායන් ළමයි දන්නෙත් නැහැ උඹ දෙමව්පියන් දන්නෙත් නැහැ නමුත් මේ ඒ තියෙන දක්ෂතාවයෙන් ලොවක් දෙනන්න පුළුවන් සමහරක් විට ඉතින් ඒ සංකල්පය සඳුන්ගේ මනසේ තිබිලා තියෙනවා ඒ මට ඒ සම්බන්ධ කතාවක් කිව්වා මෙහෙම දෙයක් මගේ ෆ්ලොට් එකක් තියෙනවා ඔයා ඒක මේ තිර රචනයක් විදිහට සකසන්න කියලා කිව්වා මම ගොඩක් මේ එයා කියපු දේවලුත් එක්ක සහ එයාට ඒ සම්බන්ධව ගොඩක් දැනීමක් තියෙනවා ඒ සියලු දේවල් අරගෙන මම තිර රචනය කළා සඳුන්ගෙන් කිසිම බලපෑමක් වුණෙත් නැහැ කොයි වෙලාවකවත් නළු නිලියන් තෝරා ගැනීම සහ නිෂ්පාදනය සම්බන්ධ ඔහු මට දුන්නේ මේ ෆ්ලොට් එක පමණයි එතනින් එහාට මම බොහෝ දේවල් හිතලා මේකට ගැළපෙන නළු නිලියන් තෝරාගෙන විශේෂයෙන් ළමයි කණ්ඩායමක් අරගෙන චිත්‍රපටය නිර්මාණය කරා චිත්‍රපටයේ නම ඉස්කෝලට මං ආවා උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ ෆ්ලොට් එක බොහෝ කාලයක් තිස්සේ මගේ මනසේ තිබුණු දෙයක් ඒක තිර රචනයක් විදියට ලියන්න ඕනේ කියලා මට එක්තරා මොහොතකදී හිතුණා එතකොට මේ ඒ චිත්‍රපටියෙන් කතා කරන්නේ ඒ කියන්නේ මේ විශේෂයෙන් මේ ඒකේ අරමුණ කියනවට වැඩිය අපිට ඒක උවමනාව තිබුණේ මේ මට උවමනාව වුණේ ගොඩක් වෙලාවට සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයා චිත්‍රපටිය නරඹලා ටිකක් hina වෙලා සැහැල්ලුවෙන් සිනමා ශාලාවෙන් එළියට යන්න ඕනේ කියන එහෙම හිතලා තමයි මේ චිත්‍රපටය හැදුනේ. ඒ කියන්නේ චිත්‍රපටියක් බලලානේ කියන්නේ මනස විකාරවලින් පුරෝගෙන එළියට යනවට වැඩිය ටිකක් hina වෙලා යන්න කියලා තමයි ඒක මම බොහෝ වෙලාවට හිතලා තමයි උලත් එකයි පිලත් එකයි චිත්‍රපටියේ ඒ තිර රචනය කළේ. ඒකේ බොහෝ වෙලාවට මේ එතන මේ අපේ
හාස්‍යමය ස්වරූපෙන් තමයි චිත්‍රපටිය ගලාගෙන ගියේ. ඒ චිත්‍රපටයේ තිර රචනයට අමතරව නිෂ්පාදන කණ්ඩායමේ ඉඳලා ලොකේෂන්ස් හොයාගෙන යෑම, ඊට පස්සේ එතන ඉඳලා නළු නිළියන් සියලු දෙනාම තේරුවේ මම. එතකොට ඒ සහ මේ ඊට පරිබාහිර බොහෝ දේවල් මට කරන්න සිද්ධ වුණා. ඉතින් ඒකේ මම අරගත්ත ලොකු අත්දැකීම් ටිකක්, ඒක විශේෂයෙන්ම මං හිතන්නේ මේ තිර රචකයෙකුට ලේසියෙන් ලැබෙන අත්දැකීම් ටිකක් කියලා. මොකද මේ චිත්‍රපටියේ පුරාවටම මම හිටියා. චිත්‍රපටිය පටන් ගන්න මොහොතේ ඉඳලා, තිර රචනයේ පළවෙනි අකුර ලියන මොහොතේ ඉඳලා, ඒ චිත්‍රපටය නිමා වෙලා ප්‍රදර්ශනය උනායින් පසුවටත් මම ඒ චිත්‍රපටය හා කටයුතු කරමින් රැඳී සිටියා. ඉතින් ඒකෙන් මම බොහෝ අත්දැකීම් ගත්තා. ඒ අත්දැකීම් අරගෙන නමුත් මම හිතුවේ නැහැ මගේ ඊළඟ චිත්‍රපටයේ තිර රචනය කරද්දී ඒක ළමා චිත්‍රපටයක් වේවි කියන එක මම හිතුවේ නැහැ. මොකද ඒ උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය සහ ඉස්කෝලට මං ආවා කියන්නේ ඒ කියන්නේ හතර පොළොව වගේ චිත්‍රපටි දෙකක්. ඒක මේ අපිට ළමා චිත්‍රපටයක් ඇතුලේ කතා කරන්න පුළුවන්, ඒ කියන්නේ සමහරක් හාස්‍ය කරුණුත් තියෙනවා. ළමයින්ට ගෝචර වෙන්නත් ඕනේ. අපිට ඒක දෙපිට කැපෙන වචන කියන්නත් බෑ. ඒක අමුතුම මේ 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 තිර රචනයක් වෙන්න ඕනේ. ඉතින් එහෙම හිතලා මේ මට අර නිෂ්පාදක සඳුන් දීප අදහසුත් එක්ක තමයි මම ඒ චිත්‍රපටිය මේ රචනා කළේ. ඒක බොහෝ වෙලාවට මේ හරිම සැලකිල්ලෙන්, මොකද ඒ චිත්‍රපටිය බලලා මේ ළමයින් නර්මුවන්ට පස්සේ ඒක දෙමව්පියෝ එක්කනේ ළමයි බලන්නේ. එතකොට සමා ඒ කිසිම දොසක් අහගන්න බැරි වෙන්න චිත්‍ර රචනය කරන්න ඕනේ. මම හිතනවා මම ඒක කළා. ඉතින් ඒක බොහෝ විට සඳුන්ගෙන් ලැබුණු ෆ්ලොට් එකත් එක්ක මම හිතලා ඒ තිර රචනය කරා. උලත් එකයි පිලත් එකයි සහ ඉස්කෝලට මං ආවා කියන්නේ මේ එකිනෙකට සම්පූර්ණ වෙනස් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම ලොකුම අභියෝගයක් වුණේ ඒක. මං හිතන්නේ මේ මේ චිත්‍රපටිය පමණක් නෙමෙයි, මේ නිර්මාණකරුවන්ට ලියන ලොකුම ගැටලුවක් තමයි දර්ශනතල මේ සොයා ගැනීමේදී. ඒ චිත්‍රපටිය අදාළ දර්ශනතල අදාළ වේලාවන්හි මේ කරගන්න බැරිවීම මටත් ඒක මට බැරි වුණේ නැහැ. නමුත් මට මේ සීමිත කාලයක් ඇතුළේ අපි ඉස්කෝලක දර්ශන කීපයක් සහ ගීතයක් රූප රචනා කරන්න තිබුණා. ඉතින් අපි ඒක මේ බොහොම මේ ඉක්මනින් සහ පුළුවන් තරම් කාලයෙන් ප්‍රයෝජන අරගෙන, නමුත් නිර්මාණට හානි නොවෙන්න මම වැඩ කටයුතු කළා. මට ඇත්තට මේ ඉස්කෝලේ ගත කළ කාලේ මටත් මමත් ඉස්කෝලේ ගියා වගේ මට දැනුණා. මේ ඒ කාලේ කරපු සීන් සියල්ලම වගේ මට ඇත්තටම සිත් ගන්නාසුළු දර්ශන තමයි. බොහෝ වෙලාවට මගේ වෘත්තියත් එක්ක මම දර්ශන තලවලට යනවා. ඒ කියන්නේ ළමා වැඩසටහන් කරන දර්ශන තල. මට ඒක ගියාම මම පොඩ්ඩක් ඔය හැම දෙයක් ගියා මගේ පෙර ගිය රාජකාරියට පමණක් නෙමෙයි, මම එතනින් එහාට දේවල් කරන්නේ කොහොමද කියලා සෑහෙන අධ්‍යයනයක යෙදෙන කෙනෙක්. මම ඉතින් ඔය ළමා වැඩසටහන් කීප එකකට ගියාට පස්සේ මම බැලුවා ඒ නිෂ්පාදකවරයා කොහොමද ළමයින්ව හසුරුවන්නේ. සමහරක් විට ඒ බොහෝ වෙලාවට දැන් අපි කියනවට වැඩිය බොහෝ වෙලාවට ඒක හොඳින් කියනවට වැඩිය ළමයින්ට බොහෝ වෙලාවට සැර කරනවා. ඒ සැර කිරීම වුණාට ඒ ළමයි බොහෝ කොයි වෙලාවකවත් ඒ කියන්නේ වැටෙන්නේ නැහැ. දන්නවා මේ සැර කරන්නෙත් මේ වැඩේ කරගන්න ඕමනන්නේ නිසා කියලා. නමුත් ඒක ඒ නමුත් මට ඒක කරන්න බෑ කියලා මම දන්නවා. මම කොයි වෙලාවකවත් ඒ කියන්නේ කිසිම කෙනෙකුට මේ සැරෙන් කතා කරන්න කෙනෙක් නෙමෙයි. මට ඒක කරන්නත් බෑ. විශේෂයෙන් මට ළමයෙකුට සැරෙන් කතා කරන්න බෑ. එතෙන්දී මම පොඩ්ඩක් කල්පනා කරා මම මොකද කරන්න කියන කාරණේ. එතකොට තමයි මට මේ මේ චිත්‍රපටය ඇතුළෙදිත් මේ වැඩ කටයුතු කරන්න හම්බුණා. මේ ප්‍රවීණතම සහාය අධ්‍යක්ෂකවරයෙක්, ඔහු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන රංජන් ප්‍රසන්න. මම රංජන් මහත්මයාට කිව්වා මට මෙහෙම මේ මට අනිත් දේවල් නම් අවුලක් නැහැ. මොකද දන්න කියන ආර්ටිස්ට් සියලු දෙනාම ඉන්නේ. මොකම කාලයක් තිස්සේ ඒගොල්ලන්ගේ බොහෝ ළඟින් ආශ්‍රය කරනවා. නමුත් ළමයිව මට හසුරවන්න තනියම මට බැරි වෙයි. මට පුළුවන් නම් මේ උදව්ව කරන්න කියලා මම රංජන් අයියට කියපුවම එයා බොහෝම කැමැත්තෙන් මේ ඒ වගකීම බාර අරගෙන ළමයි ටික බොහෝම හොඳින් මට හසුරවලා දුන්නා. මට උදේ මට මේ දේ තමයි මේ වෙලාවේ ඕනේ කියන කාරණේ රංජන් මහත්තයාට කියන්න විතරයි රංජන් අයියා ගිහිල්ලා ඒ ළමයින සියලු දෙනාම බොහොම අපූර්වට මට අවශ්‍ය ආකාරයට මං හසුරවල දුන්නා. මං ඒ වෙලාවේ මේ මට ගොඩක් ලෙහෙසි වුණා මේ චිත්‍රපටය කරන්න. ඉතාම මේ ඉතාම ඉහළ මට සහයෝගය සහ උපකාරයක් හම්බුණා. ඒ කියන්නේ මුළු ටීම් එකින්ම මේක ටීම් වර්ක් එකක් විදිහට කරේ. මොකද මේ ඇත්තම මම අර කලින් කිව්වාගේ මේ ඒ සියලු දෙනා මම බොහොම ළඟින් ආශ්‍රය කරන බොහොම කාලයක් තිස්සේ දන්න පුද්ගලයෝ. මම ඒ අයව තමයි මේ නිර්මාණයට මම යොදාගත්තේ. ඒගොල්ලෝ සමහරක් වෙලාවට දැන් මට මම කියනවා සමහරක් වෙලාවට මේ ෂොට් එක මට මෙතනින් අරන් දෙන්න කියලා. ඒතකොට කැමරා ශිල්පියා මුකුත් කොයි වෙලාවකවත් නෑ බෑ කියන්නේ. නැතු බොහෝ වෙලාවල් වලට මේ වහලේ පවා නැග්ගා. මේ ඉතින් ඒගොල්ලෝ මට එච්චරටම මේ
සහයෝගයක් දුන්නා චිත්‍රපටයේ කරන්න කොයි වෙලාවකත් ඒක මේ මගේ වැඩක් කියලා කියන මේ මේක ටීම් වර්ක් එකක් කියලා මගේ ෆස්ට් පළවෙනි නිර්මාණයට උදව්වක් කිරීම විදිහට ඒගොල්ලෝ බොහෝ වෙලාවට දැන් සංස්කරණ ශිල්පී අපි ෂාන් අල්විස් සංස්කරණය කළේ සහ සංගීත අධ්‍යක්ෂණය කළේ උදාර සමරවීර ඒ දෙන්නම චිත්‍රපටය මිට පෙර බොහෝ සිනමා නිර්මාණ ප්‍රවීණයන් සමග වැඩ කරපු දෙන්නේ ඒ දෙන්නත් ඇත්තටම මේ මට ඉතාම විශාල සහයෝගයක් දුන්න සමහරක් වෙලාවට ඒගොල්ලෝ තමන්ගේ හරි වියදමවත් මගෙන් ඉල්ලුවේ නැහැ මොකද ඒගොල්ලෝ කිව්වේ මේ දෙන ගානක් දෙන්න කෙනෙක් කිව්වා නමුත් මම ඒගොල්ලන්ට පුළුවන් උපරිම මම සහයෝගයෙන් මේ සැලකුවා ඉතින් එහෙමත් එක්ක මට ඒගොල්ලන්ගෙන් අතිවිශාල සහයෝගයක් හම්බුණා ඒගොල්ලෝ එක ටීම් වර්ක් එකක් විදිහට මට කරලා දුන්නා විශාල ගැටලු ප්‍රමාණයකට ඇත්තටම මුහුණ දුන්න එක මේ කාටත් පොදුයි මම හිතන්නේ මට උනේ විශේෂයෙන්ම මේ මම දන්න කියන එක තමයි මේ සිරු තැන්වල ඉන්නේ ඒ තමරක්කටේ දන්න කියනකම වැඩි වෙලත් මට වැඩක් කරගන්න හම්බුන ඕනු අවස්ථා තිබුණා ඉතින් මේ වෙලාවේ මේ මතක් කරන්න ඕනේ ඒක නිෂ්පාදකවරයා එයා කිව්වා මේ මම ගිහිල්ලා මේ වැඩේ සම්පූර්ණ කතා කරලා දෙන්නම් ඔයා කිසිම ඩවුට් එකක් තියාගන්න එපා. එයා ඇත්තටම මේකට මෙදිහත් වුණා ඒක ප්‍රදර්ශනයේ සඳහා. මොකද සමහරක් තැන්වලට මට ගිහිල්ලා කතා කරන්න බැහැ මම දන්නා මේ වැඩේ වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ වෙලාවේ මේ නිෂ්පාදකවරයා කිව්වා මේ ප්‍රසාද්වා පොඩ්ඩක් ඉන්න දැන් ඔයා මට වැඩේ කරලා දුන්නා. මං මේක මේ අදාළ තැන්වලට ගිහිල්ලා මේ බලන්නම් මොකද වෙන්නේ කියන ඇත්තටම මේ ඔහු ගිය පළවෙනි ගමනෙම චිත්‍රපටේ නරඹපු ගමන්ම මේගොල්ලෝ අපිට රිලීස් එකක් දුන්නා. ඉතා ඉක්මනින් මේ නිවාඩු කාලේ අලලා චිත්‍රපටේ ප්‍රදර්ශනය කරමු කියලා. නමුත් මම කිසිම තැනකට මේ වෙලාවේ මේ දොසක් කියන්නේවත් නැහැ මොකවත් නැහැ. සමහරක් විට ඒගොල්ලන්ගේ වෘත්තීන් කරන්න නැති ඒගොල්ලෝ සීමාවේ වැඩ කරන්නේ නැති. ඉතින් ඒවා සමහරක් විට අපිට ගැටලුකාරී තැන් විදිහට අපිට මට පේන්නේ නැති. නමුත් මම මේ වෙලාවේ ඒ සියලු දෙනාටම බෙහෙවින් මේ ස්තුතිවන්ත වෙනවා. මොකද චිත්‍රපටේ ප්‍රදර්ශනය කරන්නත් අවස්ථාව ලබා දුන්නේ MPI මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා නිමල් කුලරත්න මහත්මයාටත්. ඉතින් ඒගොල්ලෝ මේ මැදිහත් වෙලා මේ ඉතා ඉක්මනින් මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය කරන්න මට අවස්ථාව දුන්නා ගැටලු ලැබුණා ගැටලු ආවා නමුත් ඒවට හොඳින් මුහුණ දුන්නා කියලා මම හිතනවා ඇත්තටම මේක මට ප්‍රදර්ශනය කරන අප්‍රේල් 5 වෙනිදා තමයි රිලීස් වුනේ ඊට පස්සේ අපි ගොඩක් ප්ලෑන් කරගෙන හිටියා අප්‍රේල් 22 වෙනිදා ඉස්කෝලවල් ආරම්භ කරන අපි පාසල් දර්ශන බොහොමයක් ලෑස්ති කරගෙන හිටියා නමුත් මට අවාසනාවන්ත විදිහට අප්‍රේල් 21 වෙනිදා ඒ තිබුණු රටේ තිබුණු ඒ තත්ත්වෙත් එක්ක මට ප්ලෑන් කරපු කිසිම දෙයක් කරගන්න හම්බුනේ නැහැ. නමුත් ඒ ප්‍රදර්ශනය වෙච්ච කාලය අතරතුරදී සැලකිය යුතු ප්‍රමාණය චිත්‍රපටිය නරඹලා තිබුණා. ඒක බොරැල්ලේ හෝල් එකේ මේ ක්‍රිට්ස් හෝල් එකේ සමහරක් දර්ශන ඉතින් අතිවිශාල ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. ඒක මේ මට බොහොම සතුටට කාරණයක්. ඒ කාලය අතරතුරදී අපි යම් චිත්‍රපටිය ලබා දෙන්න පුළුවන් තැන්වල ලබා දීලා ඇත්තටම ඒක මුල්ලමේ පැත්ත අපිට ගැටලුවක් නැතුව නිෂ්පාදකතුමා අපි කියන්නේ මේ ගොඩදා ගන්න පුළුවන් වුණා කියලා අන්නේ කාරණේ මට කරන්න හම්බුණා. නමුත් මං හිතුවට වැඩිය ප්‍රදර්ශනය කරන්න සහ ඒ ප්‍රේක්ෂකයන් ලබා දෙන්න පුළුවන් අවස්ථාව මට මඟහැරුණා කියලා කියන්න පුළුවන්. ඇත්තටම මේ ළඟ සිනමා නිර්මාණය කියන්නේ මම දැනට චිත්‍රපටය දෙකක විතර තිර රචනයෙන් සම්පූර්ණ කළා තියෙනවා මට හිතෙනවා මම සමහරක් යම් තැන්වලදී පළවෙනි තිර රචනයේ මුලත් එක අපි දැත් එක ඒ තිර රචනයෙන් සහ මේ ඉස්කෝලට මං ආවා ඒ චිත්‍රපටයෙන් මම විශාල අධ්‍යක්ෂ ප්‍රමාණයක් ගත්ත මට දැන් සමහරක් විට ඒ චිත්‍රපටයේ දෙකම නර්මාද්දී තිනවා මේ තැන් වෙනස් වුණා නම් ඉතාම හොඳයි කියලා විශේෂයෙන්ම මේ ඉස්කෝලට මං ආවා චිත්‍රපටයේ සමහරක් දර්ශන ඒක ඒ දර්ශන නැතුව මේ තව වෙන විදිහකට තිබුණා නම් හොඳයි නේද කියලා හිතනවා ඒක නිර්මාණකරුවෝ විදිහට ඒක හිතන කාරණයක් ඒත් එක්ක මම මේ ඒ සමාන චිත්‍රපටි බොහෝ වෙලාවට නරඹනවා මේ කියන්නේ ඉංග්‍රීසි චිත්‍රපටයේ දමිළ තෙලිඟු ඒ සියලු භාෂාවල චිත්‍රපටි මම නරඹනවා එහෙනම් නරඹද්දී මම බලනවා මේගොල්ලෝ මේ කොහොමද මේ ප්‍රේක්ෂකයව අල්ලගෙන තියෙන්නේ කියලා සමහරක් විට ඒ චිත්‍රපටයක් නරඹද්දී ඒක චිත්‍රපටය ඉවර වෙනකම්ම අන්තිම දර්ශනය වෙනකම්ම දන්නේ නැහැ මේකට මොකක් මේ මෙතනින් එහාට මොනවද වෙන්නේ කියලා චිත්‍රපටය ඉවර වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ මේ එතකොට අපිට මාර මේ ෂොක් කළා සමහරක් කර චිත්‍රපටය ඉවර කරා සමහරක් කර අපි තුෂ්ණිම්භූත වෙනවා මේක මේ අපි මෙච්චරලා බලාගෙන ආවේ මේ මේ
වෙනම කතන්දරයක් දැන් ඉවර වෙන්නේ වෙනම කතන්දරයක් කියලා. ඉතින් ඒ වගේ ඒ ගොඩක් කරලා ඒගොල්ලෝ ඒක ඒ ට්‍රික්ස් භාවිත කරන්නේ මේ තිර රචනෙන් මේ සමහරක් විට ඒගොල්ලෝ නළු නිළියන් වටත් වැඩිය සහ ඒගොල්ලන්ගේ කොස්ටියුම් වලට වැඩිය ලොකේෂන් වලට වැඩිය ඒගොල්ලෝ ගොඩක් කරලා බලලා තියෙන තිර රචනෙ. තිර රචනෙ ඉතාම උසස් මේ තිර රචනයක් කරන්න තමයි ඒගොල්ලෝ මේ මේ චිත්‍රපටේ නිර්මාණය කළා තියෙන්නේ. මට කලින් චිත්‍රපටය දෙකත් මේ දැන් කරපු දෙකත් ඒ බොහෝ වෙලාවට මම සසඳමින් බලනවා මේ මේ මොකද්ද මගෙන් වෙච්ච අඩුපාඩු කියලා. ඒත් එක්කම මට ප්‍රේක්ෂකව බලපු අය මගේ ෆීල්ඩ් එකේ අය මගේ යාළුවෝ ਵਿਚාරකෙන් මට කියනවා මේ ප්‍රසාද් මෙන්න මේ තැන් පොඩ්ඩක් වෙනස් වුණා නම් හොඳයි නේද කියන කාරණේ මටත් කියලා තිනවා. මට සමහරක්කට අවංකවම ඒ වගේ අදහස් ආපුවම මම පොඩ්ඩක් දෙපාරක් ඉදලා බලනවා මේ දේවල් ඇත්තටම වෙනස් වුණා නම් හොඳයි නේද කියන. ඉතින් මම ඒ චිත්‍රපටි දෙකෙන් බොහෝ අත්දැකීම් අරගෙන සහ චිත්‍රපටි නැරඹීමෙන් මම ඒ ලබාගත්තු ඒ දැනුමත් එක්ක තමයි මම ඊළඟ චිත්‍රපටය කරන්නේ. ඉස්කෝලට මං ආවා චිත්‍රපටියට ලැබුණු ඇගීම කියලා කියන්නේ මම ඇත්තටම මේ සමහරක් ඒ කියන්නේ ඇගීමක් කියලා කියන්නේ මම ලොකු ඇගීමක් බලාපොරොත්තු වුණේ නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් පමණයි. මට ඇත්තටම මේ මම يعني මම මංගල දර්ශන නරඹන්න කතා කළා චිත්‍රපටි ගැන ඇත්තටම අවංක අදහස් සහ ඒක චිත්‍රපටයේ අතිශය දරුණු අන්දමින් විවේචනය කරන කිහිප දෙනෙකුට මම එන්න කියලා කිව්වා. මම ඇත්තටම ඇගීම බලාපොරොත්තු වුණේ මේ ඒගොල්ලන්ගෙන්ම පමණයි. මම දන්නවා මම සමහරක් සම්මාන වලවල් තියෙනවා ඒගොල්ලෝ බොහෝ විට පක්ෂග්‍රාහී වෙනවා. මම ඇත්තටම මේ ඒගොල්ලන්ට කිසිම දොසක් කියන්නෙත් නෑ. සමහරක් විට ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ඇත්තටම ඇති. සමහරක් විට ඒගොල්ලෝ මේ හිතාමතාම චිත්‍රපටේ මේ අතාරිනවා. ඒක මම දන්නේ ඒ කාරණය කියලා මේ චිත්‍රපටය අතාරින්න මගේ විතරක් නෙමෙයි සමහරක් මේ ෆීල්ඩ් එකේ වැඩ කරපු කාලයතිස්සේ වැඩ කරපු නිර්මාණකරුවන්ගෙන් චිත්‍රපටි පවා ඒගොල්ලෝ අතහැරලා තියෙනවා. එහෙම අතාරින්න පුළුවන්ද කියන කාරණේ මට පොඩි ගැටලුවක්. කමන්නේ ඒක චිත්‍රපටයක් අතහැරියා කියන කාරණේ වෙන්න පුළුවන්. නමුත් ඒකට හේතුවක් තියෙනවා. ඒගොල්ලෝ හේතුවක් කියන්නේත් නැහැ. දැන් හේතුවක් කියලා කිව්වා නම් එහේ මේ චිත්‍රපටිය මේ කාරණා හින්දා අපි අතහරිනවා. මේ කාරණා ඔයගොල්ලන්ගේ ෆේල්. එහෙම කියන්නේත් නැහැ. ඉතින් එහෙම නොකිය අතිශය අමානුෂික අන්දමින් චිත්‍රපටයේ උලෙලවල් වලින් චිත්‍රපටයක් අතහරිනවා කියලා කියන්නේ ඒක හරිම මේ ගැටලුකාරී තත්ත්වයක්. ඉතින් මේ මම ඒක නිසා මම ওই කාලාන්තරයක් තිස්සේ දැන් මම මේ වසර ගණනාවක් මාධ්‍ය ශාස්ත්‍රයේත් ඉන්නවා. ඊට කලින් මම ප්‍රොඩක්ෂන් නිෂ්පාදන අංශයටත් යම් යම් නිර්මාණවලදී දායක වුණා. ඉතින් මම එහෙම මේ වසර 15ක පමණ මට අත්දැකීම් තියෙනවා ඒ සම්බන්ධව. ඉතින් මම දන්නවා වැඩක් කරොත් හරියටම සමහරක් විට නිසියාකාරම ඇගීමට ලක් වෙන්නේ නැහැ කියන කාරණේ මම හොඳාකාරම දන්නවා. ඒක නිසා මේ ඇගියු නැහැ කියලත් මට කිසිම මේ ගැටලුවකුත් නැහැ. නමුත් අර ගැටලුකාරී තත්වයන් නැතුව ඒ ගැටලුකාරී තත්වයන් තියෙනවා නම් ඒ මොකක් හරි විසඳුමක් තියෙනවා නම් ඒත් හොඳයි. මොකද මගේ විතරක් නෙමෙයි බොහෝ චිත්‍රපටේ එහෙම ඇගීමකට ලක් වෙන්නේ නැහැ. ඇගීමක් ඇත්තටම අවශ්‍යත් නැහැ මම හිතන විදිහට. ඇගීමක් නෙමෙයි අපිට යම්කිසි දෙයක් දිරියක් දුන්නා නම් මේ හොඳයි සහ මේ චිත්‍රපටයක් ඉදිරියේ නිර්මාණය කරන්න. ඒක මම කියන්නේ මෙහෙමයි පෞද්ගලික අංශ වලින් බෙදුවත් රාජ්‍ය අංශයේ බෙදුවත් ඒකට ඒක මගේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් එතන ඉන්න ඕන මං හිතන්නේ මෙහෙමයි මම දැන් ඉන්න පුද්ගලින් හරි නැහැ කියලා කියන කාරණේ නෙමෙයි. ඒගොල්ලෝ බොහෝ විට සුදුසු ඇති ඒක නිසානේ ඒ තැන්වල ඉන්නේ. නමුත් මම හිතන්නේ ඔය බොහෝ තැන්වල චිත්‍රපට සංස්ථාවේ සභාපතිගේ ඉඳලා බොහෝ තැන්වල මං හිතන්නේ ඉන්න ඕනේ චිත්‍රපටය නිර්මාණය කරපු කෙනෙක්. මොකද චිත්‍රපටය නිර්මාණය කරනවා කියන්නේ මේ හිතන තරම් ලේසි කාරණයක් නෙමෙයි. මොකද අද තියෙන தත්ත්වෙත් එක්ක ඒක චිත්‍රපටයක් කරලාම බලන්න ඕනේ. ඒක චිත්‍රපටයක් කරනවා කියන්නේ මේ චිත්‍රපටයක් නරඹනවා වගේ ලේසිත් නෑ. ඒක තියෙන බොහෝ විට බොහෝ සුන්දර දර්ශනයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක ගණ්ඩ නිර්මාණකරුවෝ විඳින වෙහෙස සහ ඒගොල්ලන්ට එන ගැටලු විශේෂයෙන්ම මේ නරු නිලියන්ගෙන් එන ගැටලු එතකොට ලොකු දර්ශන තලවලින් එන ගැටලු සහ ඊට පස්සේ පරිබාහිර අතිශය විශාල ප්‍රමාණයක් මේ ගැටලුකාරී තත්ත්වයන් වෙන චිත්‍රපටය නිර්මාණය කරද්දී ඒක නිසා නිර්මාණකරුවෙක්ම පමණයි දන්නේ මේ චිත්‍රපටයක් කරන්න යන වෙහෙස කොච්චරද කියන කාරණය. ඉතින් ඒක නිසා ඒ බොහෝ තැන්වල වග කියවුතු තැන්වල ඉන්න පුද්ගලයන් චිත්‍රපටයක් නිර්මාණය කරනවා තියා දර්ශන තලයකවත් ඉඳ තියෙනවාද කියන මට සැකයක් තියෙනවා. මට ඒ කාරණය මම මේ ඇත්තම විවේචනයක් නෙමෙයි කරන්නේ. නමුත් ඒ පුද්ගලයන් හිටියට ගැටලුවක් නැහැ. නමුත් මං හිතන්නේ අඩුමතරමේ
මේ එතෙන්ට එක චිත්‍රපටින් අධ්‍යක්ෂකවරයෙක් එන්න ඕනේ. එතකොට තමයි එයා ප්‍රායෝගිකව දන්නේ මොකද්ද මේ කාරණේ කියන. ඇත්තටම චිත්‍රපට නිර්මාණකරුවෙක් එතන හිටියානම් එයා දන්නවා මේ චිත්‍රපටයක තියෙන වෙහෙස. ඒක නිසා මේ චිත්‍රපටකරුවන් තව තවත් රස්තියාදු කරවන්නේ නැතුව චිත්‍රපටයක් කොහොමද නිසියාකාරව ප්‍රදර්ශනය කරන්නේ කියන කාරණය ගැන ඒ චිත්‍රපටයේ නිර්මාණකරුව බොහෝ දේවල් එතන ඉන්න පුද්ගලින්ට කියයි. ඒක නිසා ඒක පුද්ගලිකාංශයේ හෝ ඒවා රාජ්‍යාංශයේ හෝ ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ. චිත්‍රපටි බෙදා හැරීම හරි ක්‍රමවේදයකින් සිදු වෙනවා නම් මම කියන්නේ එතෙන්ට ඉන්න ඕනේ චිත්‍රපටය නිර්මාණය කරපු කෙනෙක්. මොකද එයා තමයි දන්නේ මේ චිත්‍රපටය නිර්මාණය කරන්න කන කට්ට කොහොමද කියන දේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මගේත් ඒක ඇත්තටම මේ ඒක ඉල්ලීමක් ඒ වගේ තැනක මේ කෙනෙක් චිත්‍රපටි නිර්මාණකරුවෙක් ඉන්නවා නම් ඒ කොයි අංශයේ හිටියත් චිත්‍රපටි ප්‍රදර්ශනය බොහෝ වෙලාවට මේ නිර්මාණකරුවෙකුට පහසු වෙන්න ලිහිල් වේවි. ඇත්තටම මේ මට බොහෝ සිනමා සම්මාන උළෙලවල් වලින් ආරාධනා පත්‍ර හම්බ වෙනවා. නමුත් මම ප්‍රතිපත්තියක් විදිහට ඒ කිසිම සම්මාන උළෙලකට යන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ පුද්ගලිකවත් මට අඳගහනවා මේ මෙහෙම චිත්‍රපටි සම්මාන උළෙලක් තියෙනවා. ඇවිත්තන්ට එන්න මෙහෙම කියලා ආරාධනාත් කරනවා. නමුත් මම මේ බොහෝ තැන්වලට මම එන්නේ නැහැ. ඒක මගේ පුද්ගලික ප්‍රතිපත්තියක්. නමුත් මේ එහෙම සම්මාන උළෙලක් තියෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ අතිශය වටිනවා. ඒක සම්මාන බෙදෙන අන්දම කොහොම වෙනවද කියන එක මම කාරණේ මම දන්නේ නැහැ. මම ඒ ගැන කතා කරන්නෙත් නැහැ. නමුත් සම්මාන උළෙලක් තියෙනවා කියන කාරණයම ඉතාම සතුටටපත් වෙන කාරණයක්. මොකද මේ මොනවා වුණත් කිසිම ඒ කියන්නේ බෙදිලා කාට කාට වුණත් ඒ කියන්නේ අසාධාරණ විදිහට හෝ ඒ මොනවා අන්දමට හෝ කිසිම සාධාරණ හෝ අසාධාරණ අන්දමක සම්මානයක් ගියත් ඒ කියන්නේ අපේ නිර්මාණකාරයෙකුට නිර්මාණකරුවෙකුට සම්මානයක් හම්බ වෙනවා කියලා කියන්නේ ඒක යාට සෑහෙන දිරිදීමක්. ඒක නිසා මේ කෙසේ හෝ වේවා සමහරක්කට ඔය වගේ උත්සවයක් තිබුණායින් පසු අපිට සෑහෙන විවේචන හම්බුණා. යාට කොහොමද සම්මාන යන්නේ? යාට පුළුවන් සම්මාන ගන්න? කොහොමද ඒ චිත්‍රපටයට සම්මාන ගියේ? යා නළුව රඟපෑවේ නැහැ. නමුත් හොඳම නළුව වෙලා තියෙනවා. සමහරක්කට මේ සහාය නළුවට රඟපාපු කෙනා හොඳම නළුව වුණා නේද කියලා ඕ මට කරට ඇහිච්ච කාරණය. නමුත් ඒක කෙසේ වුණත් ඒක ඇත්තටම මම ඒක මේ දොසක් දකින්නේ සම්මාන උළෙලක් මේ පැවැත්වීම සහ මේ සම්මාන බෙදී යාම සම්බන්ධව. ඒක මොනවා වුණත් කෙසේසේත්ම කාගේ අතට සම්මානය ගියත් මගේ දන්න කියන කෙනෙක් හෝ වේවා නොදන්න කෙනෙක් හෝ වේවා සම්මානයක් ගියා කියලා කියන්නේ ඒක යාට සෑහෙන දිරිදීමක්. ඒක නිසා සම්මාන බෙදී යන අන්දම ගැන කිසිසේත්ම මම කතා කරන්නෙත් නැහැ. ඒ කතා කරන්න මට අදාළ කාරණයකුත් නෙමෙයි. නමුත් මේ සම්මාන වල පැවැත්වීම සහ සම්මානයක් ලබා දීම අතිශයම මේ සතුටට කාරණයක් සහ ඒවා අත්‍යන්තම තියෙන්න ඕනේ. රටකට සම්මාන වල තිබුණ නැත්නම් කොහොමද නිර්මාණකරුවාගේ එන්නේ? නිර්මාණකරුවන්ට මේ අන්තිමට පෙන්වන්න තියෙන්නේ ජීවිතයේ යම් කාලයකදී මේ ලැබිච්ච සම්මාන පමණයි. සමහරක් නිර්මාණයක් සමහරක චිත්‍රපටයක් කළා වුණා චිත්‍රපටය අතේ නොතිබෙන්න පුළුවන්. නමුත් සම්මානේ ළඟ තියෙනවා. ඉතින් ඒක ජීවිත කාලෙම වටින ත්‍යාගයක්. ඉතින් සම්මාන උළෙලක් තියෙනවා කියලා කියන්නේ අතිශයම මේ සන්තෝෂ වෙන කාරණයක් සහ ඒ තිබිය යුතුයි කියලා තමයි මම හිතන්නේ. ඇත්තරම මේ මම සිනමා ශාලා බොහෝ දැන්වලට ගිහිල්ලා තියෙනවා. ඒ චිත්‍රපට ශාලා සමහරක්කට ඇත්තනම චිත්‍රපට ප්‍රදර්ශනයට තියා ඒ කියන්නේ අපිට වාඩි වෙලා ඉන්නවත් සුදුසු තැන් නෙමෙයි. ඉතින් ඒවා අලුත් වැඩියා කරන්නේ නැත්තේ ඇයි කියන කාරණය මට හැමතිස්සෙම මම මගේ මාන ප්‍රශ්නයක්. ඒක නිකන් ඔහේ තියාගෙන ඉන්නවා ඇරෙන්න මං හිතන්නේ එක්කෝ යම්කිසි අනුග්‍රහයක් අරගෙන ඒ චිත්‍රපටය හෝල් හදන්න ඕනේ. ඉතින් එහෙම ඒ තත්ත්වයක් මත මේ කොහොමද මිනිස්සු ගිහිල්ලා චිත්‍රපටයක් නරඹන්නේ? ඉතින් චිත්‍රපටයක් නරඹනවා නරඹන්නට සමහරක් විට යන්නේ පවුල පිටින්. ඉතින් පවුල පිටින් ගියාට පස්සේ ඒ නොයෙක් දුක් ගැහැට විඳගෙන චිත්‍රපටයක් නරඹද්දී දෙගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඇයි මම මේ වගේ ගිහිල්ලා මේ පවුලත් පිටින් ගිහිල්ලා මේ වගේ මේ කැඩිච්ච පුටුවල ඉඳගෙන මකුණු කකා මේ චිත්‍රපටයක් බලන්න කිලිත් ඒ කෙනා ඊට පස්සේ ආයි චිත්‍රපටයක් නරඹන්න යයිද? එහෙම වෙන එකක් නැහැ. බොහෝ වෙලට මම දන්න එහෙම මටත් ඇවිල්ලා කියනවා මේ මං අර හෝල් එකේ චිත්‍රපටය බලන්න ගියා මේ කොහොමද මේ චිත්‍රපටය ඉවර වෙනකම් මට ඉන්න හම්බුන්නේ නැහැ මේ වැඩක් නැහැ කතා කරලා මේ ඔබ ඕවා හෝල්ද කියලාත් මට අහලා තිබුණා. ඉතින් ඒවා හදන්න මොකක් හරි වැඩපිළිවෙලක් ඕනේ. නැත්තම් කොච්චර හොඳ චිත්‍රපටි හැදුවත් චිත්‍රපට ශාලා නැත්තම් කොහොමද චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ? ඉතින් ඒ ශාලා හදන්නේ නැත්තේ ඇයි කියන කාරණයක් මම දන්නේ නැහැ. නමුත් ඔය කිහිප දෙනෙක් ඔය වර්තමානයේ පුද්ගලිකව මම දන්න විදිහට වාර්ජුන කවනාත් එතකොට සුරංග දල්විස් වැනි පුද්ගලින් පුද්ගලිකව සිනමා ශාලා අලුත් වැඩියා කරගෙන ගිහිල්ලා තියෙනවා.
මට මේ ළඟදී හම්බ වෙච්ච ලාක මට කිව්වා මේ අර්ජුන මේ වලස් මුල්ලේ චිත්‍රපට ශාලාවක් අලුත් වැඩියා කරා කියලා කියන්නේ වලස් මුල්ල කියලා කියන්නේ මේ මං හිතන්නේ ඒක දන්න අපි නිර්මාණකරුවා දන්නවත් දන්නෙත් නැහැ එහෙම මේ පැත්තේ හෝල් එකක් තියෙනවද කියලා කාරණයක්. ඉතින් නමුත් මේ චිත්‍රපටයේ මේ හෝල් එක අලුත් වැඩියා කළායින් පස්සේ බොහෝ මේ නරඹන්න ඇවිල්ලා චිත්‍රපටේ නරඹන්න ආපු නැති පිරිසකුත් ඇවිල්ලා තියෙනවා කියලා මට කිව්වා. ඉතින් ඒක ඇත්තටම සතුටු වෙන්න ඕන කාරණයක්. ඉතින් ඒ වගේ බොහෝ වෙලාවට මේ චිත්‍රපටේ හෝල් හැදෙන්න ඕනේ. හෝල් හැදෙන්නේ නැත්නම් චිත්‍රපටේ හදුවත් ඇත්තටම මේ කොච්චර හොඳ ලෝකේ හොඳම චිත්‍රපටේ හදුවත් ඉතින් ප්‍රදර්ශනය කරන හෝල් නැත්නම් ඒක ලොකු ගැටලුවක්නේ. කොළඹ ආවට නම් මම දන්න විදිහට කීපයක් තියෙනවා. නමුත් මේ හිතා හොඳ මට්ටමේ චිත්‍රපට ශාලා කොළඹ ආවට තියෙනවා සහ ගම්මට්ටමිනුත් තියෙනවා. නමුත් අර වගේ චිත්‍රපට ශාලාත් තියෙනවා. මං හිතන්නේ ඒවා මේ නවීන තාක්ෂණයත් එක්ක ගිහිල්ලා ඒක මොන හරි වැඩපිළිවෙලකින් රජයේ හෝ පුද්ගලික හෝ වේවා මොන හරි වැඩපිළිවෙලකින් චිත්‍රපට ශාලා හැදෙන්න ඕනේ. හැදෙන්නේ නැත්තම් එකපාරක් ඒ හෝල් එකට ගිය කෙනෙක් දෙවෙනි පාර යන්නේ නැහැ දෙවෙනි පාර යන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රේක්ෂකයෝ කණ්ඩායමක් ඇතුළින්ම නවතිනවා. ඉතින් එහේ ඒ තත්ත්වයක් මත මේ බොහෝ අමාරුයි සිංහල සිනමාව ඉදිරියට යන්න. තරම ඉස්කෝලට මං ආවා චිත්‍රපටයේ පස්සේ මගෙන් බොහෝ දෙනෙක් අහපු කාරණයක් තමයි ඊළඟ චිත්රපටය ළමා චිත්‍රපටයක්ද කරන්නේ නැත්තම් මේ ඊට ආත්පසින්ම වෙනස් එකක් කරනවද ළමා එකක් කළොත් හොඳයි නේද කියන කාරණය මට දිගින් දිගටම මට කිව්වා සමහරක් අය කිව්වා මේ තවත් ළමා චිත්‍රපටයක් කරන්න කියන එකත් කිව්වා. ඉතින් ඇත්තටම මේ මම ලියලා තියෙන තිර රචනා දෙක ළමා චිත්‍රපටය නෙමේ. නමුත් මේ ළමා චිත්‍රපටයක් කළත් හොඳයි කියන කියන මතයකත් මම ඉන්නවා. නමුත් ඉදිරියේදී කොහොම වෙයිද දන්නේ නැහැ. සමහරක් විට ළමා චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී මේ තිරගත වෙන්නත් තියෙනවා. එතකොට ඒ තත්ත්වෙත් එක්ක තමයි මම හේතලා වෙනස් මාර්ග චිත්‍රපට දෙකක් ලිව්වේ. නමුත් සමහරක් කර නිෂ්පාදකවරයෙක්ව කවුරුන් හෝ ඉල්ලීමක් කළොත් එම අපි මෙහෙම ළමා චිත්‍රපටයක් කරමු කියන එක නිර්මාණකරුවෙක් විදිහට මට එකපාරට බැහැර කරන්නත් බෑ. ඒක නිසා ඉදිරියේදී කොහොම වෙයිද දන්නේ නැහැ. නමුත් ඊළඟ ළමා චිත්‍රපටයක් නොකරනවා කියන මතයකත් මම නැහැ. ඒක නිසා මේ මම හිතනවා මේ වෙනස් දෙයක් අත්‍තරම කියන්නේ වෙනස් දෙයක් ඉදිරියේදී නිර්මාණය වෙයි කියලා.